सिद्धार्थ कुमार माउकुशन विहिने विधक फसल एवागेम उन्नहांसे पस्मरुन पराजय करला लौतुरा बुधुवत अदवागे मे विधक नाशे पुरफसल स्वग्दावसताये අවුරුදු 45ක් මුළුල්ලෙහි දෙවියන් සහිත ලෝකයාට වැඩ කරලා උන්වහන්සේ 80 අවුරුදු වයසෙහිදී පිරිනිවන් පාවදාලා ඒ පිරිනිවීම සිද්ධ වෙලා තියෙන්නේ වෙසක් පුර පසළොස්වක් බොහෝ දින එකයි මේ නිසා මේ වෙසක් පසළොස්වක් බොහෝ දිනය බෞද්ධයන් විසින් ඊටම උසස් කොට වැඩගත් කොට සලකන්නා වූ දිනයක් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැනට අවුරුදු 2529ක් වෙනවා අදට හෙට ඉඳන් ලබන්නේ 2530 වෙනි අවුරුද්දටයි බුද්ධ ශාසනය පවතිනවායි කියලා නියම කරලා තියෙන්නේ අවුරුදු 5000ක්. ඒ අවුරුදු 5000න් 2500 වෙනකොට දෙකෙන් පංගුවක් ගෙවිලා ගිහිල්ලා. බුද්ධ ශාසනය කියන එකත් ඔය අවුරුදු 5000කින් ඉවර වෙනවායි කියන එක මේ භික්ෂු ශාසනය මාර්ගඵල ලබා ගන්න පුළුවන් කාලය බුද්ධ ශාසනයේ කියලා කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගත යුතු කාරණයක් බොහෝ දෙනාගේ ප්‍රශ්න මේ බුද්ධ ශාසනයේ කියන කතාව කවුරුත් කරනවා එසේ වුණේ එවී නමුත් ඒ අයගෙන් බුද්ධ ශාසනයේ කියලා කියන්නේ කුමකටද කියලා ඇසුවේ. ඒට පිළිතුරක් දීමට නොපුළුවන් අය තමයි බොහෝ දෙනෙකුන් නැත්තේ. බුද්ධ ශාසනයේ කියන එක සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝදාපනං ඒතං බුද්ධාන ශාසනං ඕන්නෙ ගාථාවෙන් ප්‍රකාශ වන්නේ බුද්ධ ශාසනය කියන්නේ කොහොමද කියන එකයි ශාසනය කියන වචනේ තේරුම අනුශාසනාව අනුශාසනාවේ කියලා කියන්නේ මෙය කළ යුත්තේ මෙය නොකළ යුත්තේ මෙය කිරීමෙන් මෙබඳු අනිෂ්ට විපාක ලැබෙනවාය මෙය කිරීමෙන් මෙබඳු ඉෂ්ට විපාක ලැබෙනවායි කියලා කරන අනුශාසනය සබ්බ පාපස්ස අකරණං සියලු පව් අත්හැරීම සියලු පව් නොකිරීම කුසලස්ස උපසම්පදා හැකි පමණින් තම තමන්ට දාන ධර්මාදී කුසලයන් කිරීම සතිත්ත පරියෝදාපනං තමන්ගේ සිත පිරිසිදු කිරීම ඕන්නෝය කාරණා තුන පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නේ. ඉතින් යම්කිසි කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය අනුව ඔය කාරණා තුන අනුව පිළිපදිනවා නම් තමන් තුළ පවත්වනවා නම් ආන්න ඒ තැනැත්තා බුද්ධ ශාසනයේ පවත්වන්නා වූ කෙනෙක්ක කියලා කිය යුතුයි. මේ
බොහෝ දෙනා හිතාගෙන ඉන්න මේ ශාසනය ඉදින එක මේ හාමුදුරුවරු විසින් පවත්වන එකක් කියලා. ශාසනය හාමුදුරුවරුන් විසින් පමණක් නෙවෙයි ගිහි පැවිදි හැම දෙනා විසින්ම පැවැත්විය යුතු එකක්. ශාසනය පිරිහෙනවයි කියලා කියන්නේ ඔය කියාපු පව්කම් වලින් වැළකීම, වැළකෙන්නේ නැතුව පව්කම් වලින් වළකින්නා වූ බොහෝජනයා ඇතිවීම, කුසලයන් කරන්නා වූ බොහෝජනයා ඇති කිරීම, සිත පිරිසිදු කරන්නා වූ බොහෝජනයා ඇතිවීම ශාසනයේ දියුණුව. මේ එබඳු අය අඩුවීම ශාසනයේ පිරිහීමේ කියලයි කියන්නේ. ඔය දැන් මේ කාලයේ සලකලා බලනවා නම් ශාසනය හුඟක් දුරට පිරිහිලා තියෙන කාලයක් හැටියට කිය යුතුයි. පව්කම් වලින් වැළකිලා සිටින අයත් අඩුයි, කුසලයන් මේ බොහෝ කොට යෙදෙන අයත් අඩුයි, හිත පිරිසිදු කරගන්න අය කියන අයත් අඩුයි. ඒ අඩුවීම ශාසනයේ පිරිහීම. යම් යම් තරමට ඔය කියාපු ධර්මයන් ජනයා අතර වැඩි වෙනවා නම් ඒ වැඩිවීම ශාසනයේ දියුණුව. ඔය ශාසන දියුණුව, ශාසන පිරිහීම කියන ඔය දෙක ගිහි පැවිදි කොයි කාටත් සාධාරණ එකක්. අද දවස ගැන සලකලා බලනවා නම් බුදුරජාණන් වහන්සේ පස් මරුන් පරදවල බුද්ධත්වයට පැමිණියේ වෙසක් පසළොස්වක් බොහෝ දින එකයි. ඒ කාරණය නිමිත්ත කරගෙන බෞද්ධයන් විසින් මේ දිනය විශේෂයෙන්ම කුසල ක්‍රියාවන්හි යෙදෙන දිනයක් කරගෙන තියෙනවා. මේ ඒ වගේම මංගල දිනයක් කරගෙන තියෙනවා. ලෝකයෙහි බුදුවරයන් පහළවන්නේ බොහොම කලාතුරකින්. සමහර විට කල්ප කෝටි ගණන් ගත වෙනවා එක බුදුවරයෙක්වත් පහළවන්නේ නැතුව. අප ගෞතම බුදුරජාණන් වහන්සේ නියත විවරණය ලැබුවේ මීට සාරාසංඛය කල්ප ලක්ෂයකින් එහා. මේ බුදු වී වදාළ දීපංකර කියන බුදුරජාණන් වහන්සේ ගෙනොයි. දීපංකර බුදුරජාණන් වහන්සේ සිරිනිවන් පාලා කල්ප අසංඛය හතරකට ලක්ෂයක් ගත වුණායින් පස්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුදු බවට පැමිණියේ. ඔය සාරාසංඛය කල්ප ලක්ෂයක් වූ අපි දීර්ඝ කාලයෙහි ලෝකයෙහි බුදුවරුන් පහළ වෙලා තියෙන්නේ 24 නමක් පමණයි. කල්ප ලක්ෂයකට එක බුදුවරේ, කල්ප කෝටියකට එක බුදුවරේ වෙනවත් ලෝකයෙහි බුදුවරුන් නැති වෙලා නැහැ. එසේ බුදුවරුන් ඇතිනවන්නේමත් නිසාද කියලා කියනවා නම් බුද්ධත්වයේ කියන එක ලෙහෙසි පහසුවෙන් ලබා ගන්න පුළුවන් එකක් නෙවෙයි. බුද්ධත්වය ලබා ගැනීම සඳහා අති දීර්ඝ කාලයක් පින් කරන්න ඕන කරනවා. එහෙම නැතුව දවස් හත් දෙකක් පින් කරලා, නැත්නම් ඒකාත්ම භාවයක දෙක පින් කරලා අවුරුදු 100,000 ලක්ෂයක් පින් කරලා බුද්ධත්වයට පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. බුද්ධත්වයට පැමිණෙන්න පැමිණීම සඳහා කරන පින්කම් වලට ව්‍යවහාර කරන නමක් පාරමිතා කියන එක. බෝධිසත්වයන් වහන්සේ සාරාසංඛය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවයි කියන එක බෞද්ධයන් ඔය නිතර කියන අහලා කියන දෙයක්. පෙරුම් පිරුවීමේ කියලා කියන්නේ පින් කිරීම තමයි. ඒ මහා පුණ්‍යස්කන්ධයේ බලයෙන් මේක අවුරුදු මේ 2574කට පෙර
බෝධි මූලෙහි බෝධිසත්වයන් වහන්සේ බුදු බවට පැමිණියා. බුද්ධ වර්ෂය ගණන් අරගෙන නම් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාවදාලා පිරිනිවන් පානා දිනේ පටන් ගණන් අරගත් ඒ බුද්ධ වර්ෂය දැන් 2529. හිත හිතන් 2500 බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ දගණේලා 45 අවුරුද්දක් ලොව වැඩ කළා. ඒක ටිකක් එක්ක එක්කවගලහම බුදුරජාණන් බුද්ධ ශාසනයේ පැවිදියා වූ කාලයේ අවුරුදු 2574ක් කොහෙද වෙනවා. මේ විහත් පසලොස්වක් බොහෝ දිනය බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැලකිය යුතු කාරණා සීපයක්ම සිද්ධ වුණු නිසා ඒවා සිහි කරන්නා වූ බෞද්ධයන්ට විශේෂයෙන් බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිය. බුද්ධ ගුණ කිහි වෙලා එනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ ප්‍රධාන වශයෙන් කියනකොට නවයක් තියෙනවා. දැන් ඔය කාටත් පාඩම් තියෙන පාඨයක් තියෙනා නේ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂදං සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවා කියන ඔය පාඨයෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ නවය. ඒ ගුණ නවයෙන් මුලටම කියන්නා වූ ගුණය තමයි අරහං කියන එක. අරහං කියන්නේ වැඳුම් පිදුම් ලැබීමට, ගරු සත්කාර ලැබීමට සුදුසු බවයි. ලෝකයෙහි අන් හැමතමවත් අනුන්ගෙන් සැලසෙලි ලබන නොලබන ස්වභාවය මේ කොයි මනුෂ්‍යයන් ගැන පරීක්ෂා කරලා බැලුවත් කියන්නට තියෙනවා. දැන් සමහර මිනිස්සු ඉන්නවා, ඔය අපර මහකට ගත්තා, සමහර මිනිසුන් ඉන්නවා මේ ගෙදරක පේනවා නම් ඈත තියා මේලව ගන්නවා, එනවටවත් කැමති නැති මිනිස්සු. එහෙම නේද? සමහර මිනිස්සුන්ව ඒ ගෙදරකටවත් එනවට කැමති නැති, ඈත තියා මේලව ගන්න මිනිහාගේ මේ ගරු බුහුමන් සත්කාර කිරීමේ ගුණය කොහෙත් නැත්තේ නැහැ. ඉතින් ඔවා ටික ටික වැඩි වැඩියෙන් තියෙන මිනිස්සු ඉන්නවා. සමහර කෙනෙක් කොසනකට වදිහාම හොඳට සිලි ගන්නවා, හොඳට අඳ ගහලා වාඩි වෙන්න දීලා එලා ඒ හැටියට සංග්‍රහ කරනවා. එහෙම නේද? තවත් සමහර කෙනෙක් දැන් ඔය ලොකු ලොකු මිනිස්සු ඉන්නවානේ, මන්ත්‍රීවරු, ඇමතිවරු, තවත් ඉතින් රටේ යම් යම් උසස් වැඩහස් කරන ධනවත් මිනිස්සු. එහෙම කෙනෙක් එනවා නම් උත්සව පවත්වලා උත්සවශ්‍රියෙන් පිළිගන්නවා. ඒ මොකද ඒවා ලැබීමට සුදුසු ස්වභාවයක් ඒ අය තුළ තියෙනවා. ඒ පූජා සත්කාර ලැබීමේ සුදුසු ස්වභාවය බුදුරජාණන් වහන්සේට ලෝකයේ යම් හැම දෙනාටම ලැබෙන තියෙනවා. ආන්න ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ තියෙන අරහං ගුණය. බුදුරජාණන් වහන්සේට මනුෂ්‍යයන් විසින් දැන් මනුෂ්‍ය ලෝකයේ ඉන්න හැම ධනවත්තුම, හැම සිටුවරුම, හැම පණ්ඩිතයෝම, හැම රජවරු, ඇමතිවරු ඔක්කොම ගරු බුහුමන් කරනවා. මනුෂ්‍යයන් පමණක් නෙමෙයි දේව බ්‍රහ්මයන් විසින් බුදුරජාණන් වහන්සේට ගරු බුහුමන් කරනවා. ආන්නේ ගරු බුහුමන් ලැබීමට
සුදුසු බව නැමැති සුදුසු බව බුදුරජාණන් වහන්සේ කෙරෙහි පිහිටලා තියෙනවා. ඒ පිහිටලා තිබෙනා වූ ගරු සත්කාර පූජා සත්කාර ලබන්නා වූ ස්වභාවයෙන් බුදුවරුන්ට තියෙනා වූ අරහන් ගුණය අරිහත් ගුණය එය මුලටම කියන ගුණය. බුදුහාමුදුරුවන්ට ඒ තියෙන ඒ අරිහත් ගුණය කියන්න දැරුවා විශාලත්වය මේ වෙසක් දවසෙන්ම තේරුම් අරගන්න පුළුවන්. වෙසක් දවසෙන් තේරුම් අරගන්න පුළුවන් කියලා කියන්නේ අද බුදුරජාණන් වහන්සේ උදෙසා බුදුරජාණන් වහන්සේට ගෞරවයක් වශයෙන් මුළු රටේම නොයෙක් විදිහේ සැරසිලි කරනවා, නොයෙක් හැටියට පහන් දැල්වීම් කරනවා. ඕවා කොයිවත් කරන්නේ බුදුහාමුදුරුවන්ට ගෞරවයක් සැලකිල්ලක් වශයෙන්. තව මේ දන්සල් පවත්වනවා, තවත් නොයෙක් විදිහේ පින්කම් කරනවා. ඒ හැම එකක්ම කරන්නේ බුදුරජාණන් වහන්සේට ගෞරවයක් වශයෙන්. බොහෝ දෙනෙකු මේ පොහොයට සිල් සමාදන් වෙනවා. ඇහෙනවද මන් දන්නවා? ඒ සිල් සමාදන් වන්නේ විශේෂයෙන් මේ පොහොයෙහි බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවක් වශයෙන් තමයි. පූජාව ආමිෂ පූජාවේ ප්‍රතිපත්ති පූජා නෑ. බුදුහාමුදුරුවන්ට මේ එක වෙසක් පොහෝ දිනයකදී ලැබෙන පූජාවේ විශාලත්වයෙන් කොච්චරද කියලා කියන්න බෑ. ඔය පිළිවෙලට හැම පොහොය අවුරුද්දේ 365 දවසේම රටේ හැම තැන්වලින් එක්තරා ප්‍රමාණයක පූජා ලැබෙනවා. ඒ ලැබෙන්නේ දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල අවුරුදු 2529ක් වෙනවායි කිව්වනේ. ඒ 2529කට ඉස්සෙල්ලා බුදුහාමුදුරුවන් ජීවමානව සිටියා වූ බුදුහාමුදුරුවන්ගේ සන්තානයේ ඔය ගුණය කොයි තරමින් පැවතුනාද කියන එක පිරිනිවන් පෑවායින් පස්සේ දැනට පවතින තත්ත්වය අනුව සලකා බලා ගන්න පුළුවන්. ඒ පිරිනිවියා වූ බුදුරජාණන් වහන්සේට මේ තරම් පූජා සත්කාර ලැබීමේ ශක්තියක් තියෙනවා නම් ජීවමාන බුදුරජාණන් වහන්සේට කොයි තරම් තිබුණද කියන එක හිතා ගන්න පුළුවන්. ඒ ශක්තිය, ඒ අරහං ගුණය බුදුහාමුදුරුවන්ට කොහෙන් ලැබුණද කියලා කියනවා නම් සාරා සංඛේය කල්ප ලක්ෂයක් මුදුල්ලෙහි කරන ලද දාන සීලාදී කුසල ධර්මවල බලයෙන් තමයි. ලෝකයෙහි බුදුවරයන් වහන්සේලා පමණ, වෙන කවුරුවත් පින් කරලත් ඇත්ත නැහැ. ඒ නිසා ඒ පූජා සත්කාර කිරීමේ වාසනාව බුදුවරයන් වහන්සේලා තුළ පිහිටා තියෙනවා. ඒ පිහිටා තිබෙන ඒ වාසනා ගුණයට අරහං ගුණය කියලා කියන්නේ. ඒ අරහං ගුණය ඇති කරගෙන තියෙන්නේ බුදුවරයන් වහන්සේලා කොහොමද කියලා කියනවා නම් ලෝක සත්ත්වයාට යහපත වෙනසයි. දැන් මේ අජීවමාන වූ බුදුරජාණන් වහන්සේ උදෙසා අද අප්‍රමාණ සුද පූජාවල් පවත්වන. ඉතින් ඔයයි බුදුහාමුදුරන්ට කෙසේ ඕන තමයි කෙසේ වැඩක් ඇත්තේ නැහැ. ජීවමාන කාලයේ පවත්වන්නා වූ මහා පූජාවල් වලින් බුදුහාමුදුරුවන්ට කිසි වැඩක් ඇත්තේ නැහැ. මේ අරිහන් ගුණය බුදුරජාණන් වහන්සේ විසින් ඇති කරගත්තේ කොමතද කියලා කියනනම් ලෝකයාගේ යහපත වෙනසයි. ලෝකයාගේ යහපත වෙනසයි කියලා කියන්නේ යම් කිසි කෙනෙක් ඒ බුදුහාමුදුරුවන්ට අද්දකෝසවලා වැඳීම පවණ නමුත් කරනවා නම් එයත් ඒ තැනත්තාට මරණින් මතු දිව්‍ය ලෝකයට යාමට හේතු වන දිනක් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ අරිහන් ගුණය තියෙන නිසා සාමාන්‍ය ජනයාගේ සිත් උන්වහන්සේ දෙසට ඇදෙනවා. ඇදිලා ඒ
බුදුරජාණන් වහන්සේට පූජා සත්කාර කරනවා. එසේ පූජා සත්කාර කිරීමෙන් බොහෝ සත්වයන් අනන්තා පරිමාණ සැප සම්පත් ලැබෙනවා. ලොකු පූජාවක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ හදග බුදුවරයන් වහන්සේලාගේ සිරිතක් තියෙනවා. සෑම දාම පාන්දර හතර හතරට පහට හතර ඔය වෙලාවෙහිදී අද මා විසින් කාට පිහිට විය යුතුද, කාට උපකාරයක් කළ යුතුද, උපකාරයක් කිරීමට සුදුස්සෙක් ඉන්නේ කොහේද කවුද කියලා ලෝකය බලනවා. එක දවසක් හදගහනුවර වැඩ සිටින කාලයේ උන්වහන්සේ ලෝකය දේශ බලනකොට උන්වහන්සේගේ නිවනට පෙනුණා රජගහ නිවර මේ හොඩි එදාම මැරිලා අපායෙහි උපදින්නට හිතපු මහලු හොඩි ගහ උදුර දැකලා බුදුරජාණන් වහන්සේ ඒ තැනැත්තිය අපායෙන් එදා ඒ හොඩි උප්පායමෙන් හොඩි මැහැල්ල පිටත් වෙලා එන වෙලාවේ පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන අජගහනුවර බුදුරජාණන් වහන්සේ උදෙසාවැදී ඒ එන්න පාතය වැඩියේ මේ හොඩි ගැහැණි උදේ නැගිටිලා මේ නගරයෙන් පිටතට යන්න එන වෙලාවේ ඒ එන මාර්ගය බුදුරජාණන් වහන්සේ ඒ මාර්ගයේ හිම වැඩම කරලා අර සොඩි ගැහැණි එනකොට ඒ ගැහැණිගේ ගමන වළක්වන්නා පාදයේ ඉස්සරහම නැවතුනහම සොඩි ගැහැණි නැවතුනා වී නමුත් බුදුහාමුදුරුවන් ගැන දැනීමක්වත් රැඳුම් පිළුම් කිරීමක් ගැන දැනීමක්වත් මොකක්වත් මේ රොඩි ගහන්නේ ඇත්තේ නැහැ. බුදුහාමුදුරුවන් සමග සිටියා වූ මුගලන් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ නැවතුනේ කුමක්ද කියන එක බැලුවම උන්වහන්සේට වැටහුණා අනෙක් කාරණයක් නිසා නෙවෙයි, මේ අදම මැරිලා අපායට යන්නට සිටින රොඩි ගහණියට අනුකම්පාව පිණිසයි කියලා. එහෙනම් පෙළ මුගලන් හාමුදුරුවෝ රොඩි ගහණියට කතා කළා. වදාළා මේ නුඹට නුඹේ ආයුෂය දැන් ඉවර වෙන්නේ ගිහිල්ලා. වැඩි කලක් නුඹට තව ලෝකයේ ජීවත් වන්න කාලයක් ඇත්තේ නැ. නුඹ ස්වර්ගයට යාම සඳහා කළා තියෙන යම් කිසි සිනක් ඇත්තේ නැ. නුඹ දැන් මැරිලා අපායට යන්න සිටින කෙනෙක්. ඒ නිසා එයින් මිදීම සඳහා වහාම මේ බුදුහාමුදුරුවන්ට පසඟ පිහිටවලා වඳින්නේ කියලා හිත. එහෙම කිව්වහම ඒතනැත්තීටත් ටිකක් බයත් සංවේගයක් ඇතිවෙලා පසඟ පිහිටවලා බුදුහාමුදුරුවන්ට රැඳලා රැඳලා ඉතින් තමා උදෙසා ඒ ලෝකයේ හැම දෙනා විසින්ම ගරු භූමං කරන බුදුරජාණන් වහන්සේ තමන් ළඟට පැමිණි එක ගැන, තමන් ළඟම නැවතුණු එක ගැන, තමන්ට එහෙම ලොකු සැලකිල්ලක් කළ එක ගැන ඒ රොඩි ගෑණියට මහත් ප්‍රීතියක් ඇති වෙලා බුදුහාමුදුරුවෝ වඩිනවා. පේන තෙක්මානේම ඒ පැත්තට බලාගෙන ඇඳගෙන බුද්ධාලම්බන ප්‍රීතියෙන් හිටියා. රොඩි ගෑණී කළා වූ පින ඔච්චර වෙනම කොහොමද? ඒ ගෑණී එදාම කුලප්පු වෙත් එළදෙනෙක් විසින් ඇනලා මරලා දැම්මා. එසේ මලා වූ රොඩි ගෑණි තවුතිසා දිවිය ලෝකයේ දිව්‍ය විමානයක මහත් ධන සම්පත් මහත් සම්පත් ඇත්තා වූ දෙවඟනක් වෙලා උපන්නා. ඔය කිව්වේ විමාන වස්තු ප්‍රකරණයේ කියන ග්‍රන්ථයෙහි සඳහන් වන්නා වූ එක්තරා කතා ප්‍රවෘත්තියක්. දැන් ඉතින් ඔය කතාව ගැන හිතන්න තවත් කාරණයක් වෙනවා. බුදුහාමුදුරුවන්ට මේ රොඩි ගෑණිට හරකෙක් ඇනලා නැරෙනවායි කියන එක කලින්ම පෙනුණා.
එහෙම පෙනිලා හිතෙන්න වැඩම කළේ. ඒ හිතෙන්න ඉතින් සමහර කෙනෙකුට හිතන්න පුළුවන් ඒක වළක්වන්න බුදුහාමුදුරුවන්ට බැරිද කියලා. එහෙමත් ප්‍රශ්නයක් නැගෙනවා නේද? ඒ රොඩි ගැහණියට එබන්දක් සිද්ධ වී වන්නේ ඒ තැනැත්තියගේ යම්කිසි අකුසල කර්මයකින්. ඒ අකුසල කර්ම වලින් සිද්ධවන්නා වූ දේවල් කාටවත් වළක්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ නියත වශයෙන්ම ඒ තැනැත්තියට මැරෙන්න සිද්ධ වෙන එක දැකලා මැරුණායින් පස්සේ අපායට නොයන හැටියට සුගතියට යන හැටියට ඒ තැනැත්තියට මේ අනුශාසනා කරලා පිළිවෙල කරලා දුන්නා. එහෙම කෙනෙකුට අර බුදුහාමුදුරුවන්ට වඳින්න පුදන්න හිත වෙන්නේ බුදුහාමුදුරුවන් දැක්කම ඒ බුදුහාමුදුරුවන් තුළ ඇත්තා වූ අරහං ගුණය නිසායි. ඒ අරහං ගුණය නිසා තමයි අප්‍රමාණ මේ ලෝකේ ජනකාය බුදුහාමුදුරුවන්ට පූජා සත්කාර කරන්නේ. එහෙම ඒ අරහං ගුණය නිසා බුදුසජාණන් වහන්සේට නොඑක් විදිහේ ආහාර පාන වස්ත්‍ර මල් පහන් පොඩිසේ සත්තාදී නානා ප්‍රකාර දේවල් පූජා කරලා වන්දනා කරලා මහා කුසල ස්කන්ධයක් බොහෝ ජනයා විසින් ලබා ගන්නවා. ඒ බුදුහාමුදුරුවන්ගේ අරිහං ගුණය නැත්නම් අනික් අයට ඒවා කරන්න හිතෙන්නේ නැහැ. ඒ අරිහන් ගුණයෙන් ඒ නිසා ලෝකයට මහත් ශාන්තියක් ඇති වෙනවා, මහත් ශාන්තියක් සිද්ධ වෙනවා. ඔය පිළිවෙලට කියලා නිම කරන්න බැරි අප්‍රමාණ ගුණ රාශියක් තියෙනවා. අරිහන් ගුණය කියන්නේ උපමනක් නෙවෙයි, නම් මේ අද දවසට ගැළපෙන අද දවසේ පෙනෙන්න තියෙන කරුණු වලින් ඔය අරිහන් ගුණය ප්‍රකාශ කරන්න ප්‍රයදුනේ. ඉතින් මේ දවස කොයි කවුරු බුද්ධ ගුණ සිහි කරන බුදුරජාණන් වහන්සේ කරෙහි ප්‍රසාදයක් ඇති වෙන දිනයක්. ඒත් ඒ බුදුහාමුදුරුවන්ගේ අරිහන් ගුණයම තමයි. ඒ බුදුහාමුදුරුවන්ගේ අරිහන් ගුණය නිසා තමයි බොහෝ දෙනාට අද මේ සිල් සමාදන් වෙන්න හිතෙන්නේ, වැඳුම් පිදුම් කරන්න හිතෙන්නේ. ඔය හේරම හිතෙන්නේ බුදුහාමුදුරුවන්ගේ අරිහත් ගුණය නිසායි. ඉතින් ඒවා කරලා බොහෝ ජනයා ස්වර්ග මොක්ෂ සම්පත් ලබා ගන්නවා. ඒ බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ගුණය වූ අරිහන් ගුණයෙන් ලෝකයට සිද්ධවන්නා වූ මහත් අර්ථය, මහත් ප්‍රයෝජනය තමයි. සිල් සමාදන් වීම ගැනත් අද මට කාරණයක් කියන්න හිතුණා. නානා ප්‍රකාර සිල් තියෙනවා. පෝය දවසට සාරක්ෂා කරන සිල්වලට උපෝසත සීලය කියලා කියනවා. මේ අෂ්ටාංග උපෝසත සීලය, නවාංග උපෝසත සීලය, දස සීල් ඔය තියෙන සිල් වලින් ප්‍රධාන ශික්ෂාපදය විකාල භෝජන ශික්ෂාපදය. ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තා දානයෙන් වැළකීම, මිත්‍යාචාරයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, සුරාපානයෙන් වැළකීම, ඕවා මේ බෞද්ධයන් විසින් සිල් සමාදන් වුණත් නොවුණත් සදාතම කළ යුතු වැඩ. පොහොය දාර තියෙන විශේෂ දේ තමයි විකාල භෝජනයෙන් වැළකීම. විකාල භෝජනය කියලා කියන්නේ දවස කොටස් දෙකකට බෙදෙනවා. කාලය විකාලය කියලා. කාලය කියලා කියන්නේ බුද්ධාදී ආර්යයන් වහන්සේලා ආහාර ගන්න වෙලාව. ඒ කොයි වෙලාවද කියලා කියනවා නම් නැගෙනහිර පැත්තේ පාන්දර පහට විතර එනකොට නැගෙනහිර පැත්තේ ආකාශයට සූර්ය රශ්මිය වැටිලා පේනවා පේනවා. ආන්නේකට කියන්නේ අරුණය කියලා. අරුණ කියන්නේ මදරත් පැහැය කියන එකයි. මදරත් පැහැය ඌ ඒ අරුණ පහළ වූ දැන්පටන් ඉර මුදුවන් පැමිණෙන තෙක් ඒ බුද්ධාදී ආර්යයන් විසින් ආහාර ගන්නා කාලය. එතන හිටන් මේ දවල් කාලයත් රාත්‍රි කාලයත් දෙකට කියන්නේ විකාලයයි කියලා.